මාසේ 5 වෙනිදා නම් PCR එක කරා. එතකොට 6 වෙනිදා මට දැනගන්න ලැබුණා මම COVID positive රෝගියෙක් කියලා. අගෝස්තු 9 වෙනිදා මට රෑ හුස්ම ගන්න අපහසු වෙලා මට ගොඩක් අමාරු වුණා. මං මගේ පපුව හිර කරා, මගේ මේ මෙතන හිර කරා. මම දැනටත් ඉන්නේ නවලෝක රෝහලේ. ඒ දැනටත් වචන 10ක් 15ක් කතා කරාම හුස්ම ගන්න අමාරුයි. භයානක ලෙඩක්. මේකේ භයානකකම අපි දැන් හංගල තේරුමක් නැහැ. මොකද හංගල ඕගලන්ව පැනික් කරන නැති එකට වඩා ඕගලන්ට මේකේ භයානකකම කියලා ඕගලන් පරිස්සම් වෙන එක තමයි හොඳම දේ. තුන් හතර පාරක් ස්ටීම් කරනවා. මේවා මේ මේ මූණවල් මේ ඇඟ ඇතුළ මේවා ඔක්කොම තැම්බිලා තියෙන ස්ටීම් කරලා කරලා හරිම අමාරුයි. මේ මේ මොහොතේ හොඳට ඉන්නවා, ඊළඟ මොහොතේ ආපහු සිම්ටම් එකක් ඇවිල්ලා අමාරු වෙනවා. මේක එහෙම ලෙඩක්. ඊට කලින් දවසක තද්ද කැස්සක් ඇවිල්ලා හුස්ම හිර වුණා. ඉතින් මෙතන දෙවිවරු වගේ වෛද්‍යවරු හෙඳියන් දිවාරෑ බලන්නේ නැතුව අපි හැම කෙනෙක්ම වෙනුවෙන් වැඩ කරනවා. ඉතින් ඒගොල්ලන්ට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ ට්‍රීට්මන්ට්ස් ඔක්කොම අරගෙනත් මට අවුරුදු 23යි. මට අවුරුදු 23ක් වෙලත් මගේ ඇඟේ කිසිම රෝගයක්, මගේ ශරීරයේ කිසිම රෝගයක් නොතිබිලත්, ඉතාම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරලත්, ගොඩක් පරිස්සම් වෙලත් මේ රෝගෙන් මේ රෝගේ මට හැදුනා. එතකොට පුංචි දරුවෙක්ට, අසනීපෙන් ඉන්න ඕගලන්ගේ අම්මට තාත්තට මේක හැදුනොත් කොහොම තියෙයිද? කොච්චර අමාරු වෙයිද? ඇයි මේකේ භයානකකම තාම තේරෙන්නේ නැත්තේ? මේ ටිකේම පැය 24න් එක විනාඩියක් නිදි නැ, නිින්ද යන්නේ නැ රෑට. බේත් බීලා ස්ටීම් කරලා ඒ ඔක්කොමත් කරලා රෑට නිින්ද යන්නේ නැ. උදේට ඇස් දෙක අරින්න පුළුවන් වෙයිද දන්නේ නැ වගේ හිතනවා. මේක හරිම අමාරුයි.